ඉතින් මේ තමා Apple iPhone 6s. ඉතින් මං හිතන විදිහට දැනටුණත් ශ්‍රී ලංකාවේ මේ iPhone 6 එක දැනටුණත් භාවිත කරනවා. ඉතින් මං අද කතා ගන්න හිතුවා iPhone 6s එක 2022 යූස් කරන්න හොඳද 2022ට ගැලපෙනවද යන ප්‍රශ්නවලට විසඳුම් විදිහට. ඉතින් අපි මේ වීඩියෝ එකේදී iPhone 6s එක 2022 දී ගන්න හොඳද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. ඉතින් මේ වීඩියෝ එකට යන්න කලින් යට තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ bell icon එකත් all තියාගන්න. එහෙනම් අපි දැන් වීඩියෝ එකට යමු. What's so bright? It's hard to breathe, but that's alright. Hush. ඉතින් මේ iPhone 6s එක රිලීස් වුණේ 2015 සැප්තැම්බර් මාසේ වගේ. ඉතින් දැනට අවුරුදු 6යි මාස 5කට විතර කලින්. ඒ කියන්නේ මේ iPhone එක තරමක් පරණ ෆෝන් එකක්. ඉතින් මේ ෆෝන් එක පරණ වුණාට 2022 යූස් කරන්න හොඳද කියලා අපි බලමු. මුලින්ම මේ iPhone එකේ ඩිසයින් එකයි බිල්ඩ් ක්වොලිටි එකයි ගියා බැලුවොත් මේ ෆෝන් එක හදලා තියෙන්නේ ඇලුමිනියම් වලින්. ඉතින් මේ ෆෝන් එක Apple ලගේ පරණ ඩිසයින් එක වුණාට මේ ෆෝන් එකේ හොඳට යූස් කරන්න පුළුවන්. මොකද මේකේ තියෙන ඩිසයින් එක දැන් උනත් හැමෝම කැමති. මේකට හේතුව තමයි මේ ෆෝන් එකට පස්සේ ආපු iPhone 7, iPhone 8 මේ ෆෝන් මේ 6s ෆෝන් එකට බොහෝ දුරට සමානයි ඩිසයින් එක. ඉතින් ඒ අතින් බැලුවොත් මේ ෆෝන් එකේ ඩිසයින් එක පරණයි කියන්නත් බෑ. ඉතින් මේ ෆෝන් එකට 2022 වුණත් හොඳ බිල්ඩ් ක්වොලිටියක් තියෙනවා. ඉතින් මේ ෆෝන් එකේ කලර්ස් වර්ග 4කින් ආවා. ඒ කියන්නේ ස්පේස් ග්‍රේ, සිල්වර්, ගෝල්ඩ්, රෝස් ගෝල්ඩ් කියලා වර්ග 4කින්, ඒ කියන්නේ කලර්ස් 4කින් ආවා. ඉතින් මේ ෆෝන් එක ඉස්සරහ පැත්ත බැලුවත් ඕගොල්ලන් බලා ගන්න පුළුවන් 4.7 inches IPS LCD display එක. ඉතින් මේ ෆෝන් එකද 3D touch support කරනවා. ඉතින් මේ ෆෝන් එකේ display එක 724 resolution display එකක් වුණාට මේකේ තියෙන PPI density එක වැඩි නිසා මේ ෆෝන් එකෙන් හොඳ video quality එකක් බලා ගන්න පුළුවන්. ඕගොල්ලන්ට 1080p resolution එකේ video experience ගන්න පුළුවන් මේ ෆෝන් එකේ 6s එකක් වුණත් මේ ෆෝනේ ඔයාලට experience එක ගන්න පුළුවන්. අත්‍තරම කිව්වොත් මේ ෆෝන් එකේ, ඒ කියන්නේ 6s ෆෝන් එකේ display එක ගොඩක් හොඳයි. හොඳ brightness එකක් තියෙනවා, 3D touch support කරනවා. ඉතින් ඒ කියන්නේ හොඳ display එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ iPhone 6s එකේ iOS version එක ගැන කතා කරොත් මේක release වුණේ iOS 9 වලේ. දැන් තියෙන latest iOS එක මේක run වෙනවා දැන් උනා. මේකට තියෙන Apple A9 14 nanometer chipset එක. මේ A9 chipset එක 2022 දී උනත් හොඳට powerful වැඩ කරනවා. ඉතින් මේක Apple ලා iPhone 6s එකට හොඳට optimize කරලා තියෙනවා. ඉතින් ඔයා මේක 2022 උනත් මිලදී ගත්තා හොඳ user experience එකක් ගන්න පුළුවන්. ඉතින් මේකට තියෙන්නේ 2GB RAM එකක්. ඉතින් 2GB RAM එකක් උනාට Apple A9 chipset එකත් එක්ක බලද්දී කිසිදු lag එකක් නැතුව ආයෙ use කරන්න පුළුවන්. PUBG, COD Mobile, Free Fire වගේ games හොඳ, يعني හොඳ graphics තියෙන games පර්ෆෝමන්ස් ඇතුව ලැග් එකක් නැතුව ඔයාලට ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක පැත්තෙන් බැලුවොත් version 4කින් එනවා. ඒ තමයි 16GB, 32GB, 64GB, 128GB වශයෙන්. ඉතින් මේක version 4කින් එනවා. ඉතින් මේක micro SD කාඩ් එකක් දාන්න බැරි නිසා මේ ෆෝන් එකට මම නම් රෙකමන්ඩ් ගන්නෙ 64GB හරි 128GB හරි වලින් ඒ දෙකෙන් එකකින් ගන්න කියලා. ඉතින් ඔයාලට මේකේ අනිවාර්යෙන් ඔයාලට මේක ඉඩමදි වෙනවා. ඒක නිසා ඒ version දෙකකින් ගන්න ඕන ඔයගොල්ලෝ ගන්න. ඉතින් මේ ෆෝන් එකේ අපි කැමරාව ගැන කතා කරොත් මේ ෆෝන් එකට තියෙන්නේ බෑක් කැම් එකෙන් ගැන කතා කරොත් මේ ෆෝන් එකේ තියෙන 12 megapixel single කැමරාව. ඉතින් මේක 12 megapixel වුණාට 4K video quality එකකින් ඒ වගේම photo capture කරගන්නත් පුළුවන්. ඉතින් මේකේ selfie camera එක බැලුවොත් මේකට තියෙන්නේ 5 megapixel selfie cam එකක්. ඉතින් මේකෙනුත් හොඳ decent photo capture කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ ෆෝන් එකේ ඉස්සරහින් fingerprint sensor එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකම තියෙන එකම එක අඩුපාඩුවක් තියෙනවා. ඒ කියන්නේ මේ ෆෝන් එක අනිත් හැම අතින් හොඳයි. මේකේ එකම එක අඩුපාඩුවක් තියෙනවා. ඒ තමයි මේ ෆෝන් එකේ battery life. ඉතින් මේකට තියෙන්නේ 1024 mAh power battery එකක්. ඉතින් මේක දවසට දෙපාරක් තුන් පාරක්වත් charge කරන්න වෙනවා. සාමාන්‍යයෙන් පැය 4ක 5ක වගේ screen time on එකක් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන් මතක තියාගන්න ඕනේ ෆෝන් එක buy කරද්දි මේ ෆෝන් එක buy කරද්දි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේකේ battery life එක ගැන සලකලා බලලා තමයි ගන්න වෙන්නේ. ඉතින් මේක ශ්‍රී ලංකාවේදී නම් iPhone 6s එක brand new ගන්න බෑ. මොකද මේක ටිකක් පරණ ෆෝන් එකක්. ගන්නව නම් use කරපු ෆෝන් එකක් තමයි ගන්න වෙන්නේ. ඉතින් ඔයාලා මේ ෆෝන් එක ගද්දි හොඳට බලලා ගන්න. ඉතින් මේක තමයි මේ iPhone 6s එකේ සියලුම විස්තර. ඉතින් මම හිතන්නේ 2022 දී මේ ෆෝන් එක ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. බැටරි ලයිෆ් එක පොඩ්ඩක් උනාට ඉතින් මේ ෆෝන් එක අනිත් අතින් ගොඩක් ක්වොලිටි. ඉතින් සුපිරිම ෆෝන් එක මම නම් රෙකමන්ඩ් කරන්නේ
ඔගොල්ලෝ මේක ගන්න කියලා. ඉතින් ඔයාලා මේ ෆෝන් එක ලොකු මුදලක් දීලා නම් ගන්න එපා. ඉතින් මේක ශ්‍රී ලංකාවේදී ගන්නවා නම් රුපියල් 35000 වගේ අඩු මුදලකට ගන්න නැත්තම් ගන්න එපා. ඉතින් ගොඩ කාලයකට පස්සේ මේ වගේ වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් වීඩියෝ එක එන් වෙන්න කලින් ඔයා සක්සස් එකක් පාවිච්චි කරනවා නම් දැම්ම ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඔයා සක්සස් එකක් යූස් කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඒත් කමෙන්ට් එකක් දාන්න. නැත්තම් යූස් කරලා තියෙනවා නම් ඒත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකක් නැවතත් එමු. සුබ දවසක් ඕගොල්ලන්ට.